අයිබෝ කොක්විත් සුසා YouTube channel එකට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා අද අපි සමාජයේ තියෙන පොඩි ප්‍රශ්නයක් ගැන කතා කරන්න කල්පනා කරා පොඩි වුණ මේ පොඩිම නෑ මේ ප්‍රශ්නේ ඉතාල ලොකුයි අපි දැන් හැමෝම මේ ආර්ථික ප්‍රශ්න වලින් මිරිකිලා කෙත බරිත වෙලා ඉන්න වෙලාවක් මේ ඉතින් අපේ මේ තරුණ සමාජයේ ඒ කියන්නේ ප්‍රශ්න වලට පිළිතුරු හොයාගෙන යන කට්ටිය මේ තරුණයෝ කියන්නේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන් යන කට්ටිය. ඉතින් මේගොල්ලන්ට මේ ආර්ථිකෙත් එක්ක ජීවත් වෙන එක හරි අමාරුයි. මොකද ඒගොල්ලන්ට අවශ්‍ය සතු අවශ්‍ය දේවල් කරන්න බැහැනේ ඉතින්. මේ වීදම් කරන්න විදියක් නැහැ. කොහොමද ඒ විදියක් නැහැ. ඒ කියන්නේ මැට්‍රික් එක කරන්න විදියක් නැහැ. මොකද මේ ගන්න පඩිය සුපස්දාල වීදම් වෙනවා. ඉතින් ඒකට හොඳම දේ තමයි ඒගොල්ලන්ගේ තරුණයෝ වශයෙන් ඒගොල්ලන් කල්පනා කරනවා විදේශගත වෙන්න ඕනේ කියලා. විශේෂයෙන් යුරෝප රටවල් වලට ඔයි කොරියාව ජපානය රොමේනියාව ඒ වගේ රටවල් වලට යන මේ තමයි ගොඩක් උනන්දු දැන් ඒ වගේ ඉතින් කට්ටිය ගිහිල්ලා අමාරු වැඩිච්ච අවස්ථාවලුත් එමට මොකද ඒක ප්‍රයෝජන ගන්න කොටස බලන් ඉන්නනේ ශ්‍රී ලංකාවේ හැටි ඉතින් එතෙන්දි මූලපාන එක ප්‍රශ්නයක් මම දැක්කා මට ගොඩක් මෙසේජ් එනවා මගේ යාළුවෝ ඉන්නවා තරහා එහෙම එනවා ගොඩක් ඒවා අපි මම ඊට කලින් වැඩ කරපු තනතිසේවේ ඒ කියන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සම්බන්ධ වෙලා ඉතින් විදේශ රැකියා සම්බන්ධයෙන් මම කටයුතු කරලා තියෙනවා ඉතින් ඒ දැනුමත් එක්ක මම මට මූලපාන වෙච්ච ප්‍රශ්නයක් තමයි මේ පොලිස් රිපෝට් එක ගන්න ඔන්ලයින් පොලිස් රිපෝට් එක ගද්දී ගැටලු කීපයකට මුහුණ පාන්න වෙලා තියෙනවා මොකද මේ නොතේරුම්කම ඉතින් විශේෂයෙන්ම නොතේරුම්කම කොහොමද යන්නේ මේ කොහොමද ඇප්ලයි කරන්නේ කොහොමද මොනවද ටික් කරන්න තියෙන්නේ මොනවද මේ ඇතුළත් කරන තොරතුරු ඒවා ඉගෙන දැනුමක් නැහැ ඉතින් දැනුමක් නැති වුණාන් පස්සේ මේ කට්ටිය හරි අසරණ වෙනවා උඩට කමියුනිකේෂන් හොයන්න යන්න වෙනවා සමහර විට කමියුනිකේෂන් වලදී අපතොරතුරු වැරදි වෙන්න පුළුවන් ඊගාකට ඒ වගේ විශාල ගැටලු රාශියකට මුහුණ පාන්නලා තියෙනවා ඉතින් නැත්තම් තරව්කාරෝ ඉන්න දැන් මේවා පොලිස් රිපෝට් කළ දෙන එක තරව්කාරෝ ඉන්නවා රුපියල් 10000ක් ඕන अंतिम सलित नाइए फेसबुक हरानेटे कटे तीन साधारण अभी सरल सरल मेलो कल्पना मगे මාත් එක රැඳිලා ඉන්න මම ඔයගොල්ලන්ට ඒක පිළිවෙලට ක්‍රමානුකූලව ඔයගොල්ලන් යන්න ඕන විදිහ මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ හරහා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඉතින් කුකිස්ස සුසා YouTube channel එක කොවිලාවේ ඉවුම් පිහුම් සම්බන්ධව මූලිකවම කටයුතු කරාට ඔයගොල්ලන්ගේ අනිකුත් දේවල් මම සමාජයේ දකින්න දේවල් ඒවටත් පොඩි නැඹුරුතාවයක් මම දක්වනවා. මොකද මේ ඉවීම විතරක්ම කලාවක් කරගෙන නෑ මම. මොකද මේ ඒ දේවල් වලින් සමාජයට යම් කිසි යහපතක් කරන බෑ. උයන එකනොත් ගෙදරක ඉක්මනට යම් කිසි දෙයක් කරගෙන කාලය ඉන්න තමයි. ඉතින් අපි උයන වීඩියෝ එක ඉදිරිපත් කරන උගලන් බලලා උගලන් ඒකත් ඒව අත්විඳිනා අත්දකිනා ඒ දේවල් කරන්න. ඉතින් ඒ වගේ තමයි. ඉතින් මේ දැන් මේ සමාජයේ උගලන් මේ වගේ ප්‍රශ්නවල ඉන්නකොට ඉතින් අපිට මේ පැත්ත පොඩක් කල්පනා කරන්න උයන එකම විතරක් නෙමෙයි. ඉතින් රැඳිලා ඉන්නකො මාත් එක්ක මම ඔක්කොම ටික ලස්සනට කියලා දෙන්නම් උගලන්ට කොහොමද කරන්න ඕනේ කියලා. මුලින්ම අපි Google Chrome සෙවුම් යන්ත්‍රයේ මගින් අපට අවශ්‍ය වෙබ් පිටුවට අපි යන්න ඕන. එහි ලැබෙන තිරයේ අපට භාගත කර ගැනීමට අවශ්‍ය වන වෙබ් යෙදවුම ඒ කියන්නේ police.lk යන නම ඇතුළත් කරගන්න ඕන. ඉන්පසු ලැබෙන තිරය මත ඇති පොලිස් ක්ලියරන්ස් ලෝගෝ එක ක්ලික් කළ යුතුයි. ඉන්පසුව ඇප්ලයි ඔන්ලයින් යනුවෙන් ඇති බටන් එක ක්ලික් කරන්න. ඉන්පසුව ඇප්ලිකේෂන් යනුවෙන් සටහන් කර ඇති මෙම තිරේ ප්‍රොසීඩ් කියන බටන් එක අපි ක්ලික් කරලා යමු. ඉන්පසු ලැබෙන තිරේ මුලින්ම ඇප්ලිකේෂන් ටයිප් එක අපි තෝරගන්න ඕන. අපි මුලින්ම ඇතුළත් කරන අයිතුම් පතක් නිසා new application යනුවෙන් අපි සටහන් කරගතිය යුතුයි. ඉන්පසු අපගේ ජාතිකත්වය ඒ කියන්නේ අපි citizen එක අපි මේක තියෙන්නේ अलफबट ओल तीन ओर लेसी श्रीलंका देना अभी पंदी
අපි පන්දින අපි තෝරගන්න ඕන මේ ආකාරයට ඉන් පසු අපේ වයස इन पशु अपे जाति का हैंद्रूम पत अंक है केलवरी अनिवार्य अपगे इंग्लिश आकुर कैपिटल आकुर यदि इन पशु पासपोर्ट अंक है पासपोर्ट अंक हर दान नवतात्गुण लभिनवा कन्फर्म नेशनल आईडी कार्ड अभी मुलिम में दू नेशनल जाति के अंदर पत्ता अंक है इव स्थाने यदन नोन इन पशु ने वादा किया ना उबगे पासपोर्ट अंक है निवर्ति आकारें इव स्थाने यदन नवश्य है නවසත් ඔබ ඔබගේ නව හැඳුනුම්පත් අංකය ඇතුළත් කළ යුතුය. ඉන්පසුව ඔබට පොලිස් සහතිකය අවශ්‍ය කරන රට මෙහි සටහන් කරන්න. ඉන්පසුව නැවතත් ඔබ ලබා දුන් ඔබගේ නව ජාතික ඇඳුම්පත් අංකය මෙම ස්ථානයේ නැවත වරක් සටහන් කරන්න. ඉන්පසුව තානාපති කාර්යාලය අපි තෝරාගත යුතුයි. මම මේදී එම්බසි ඔෆ් රොමේනියා කලම්බු කියලා ලබා දෙනවා. ඉන්පසුව අපගේ මෙම යෙදවුම ඉදිරියට ගෙන යාම සඳහා අපට ලබා දී ඇති මෙම අංකය නිවැරදි ලෙස සටහන් කර වෙරිෆයි කරගත යුතුයි. මගේ පොඩි වැරද්දක් තිබුණා. යම් කිසි ස්ථානයක පොඩි වැරදීමක් තිබුණා. අදලා වැරදීම නැවත එක හතරක් ඔකුදිරට වගේ වුණොත් යා යුතු ඒ වැරද්ද හදාගෙන ඉදිරියට යන්න. ඔයාලට මේ වගේ සුළු වැරද්දක් සිද්ධ වුණොත් ඉක්මනින්ම එයා නිවැරදි කර ඉදිරියට යන්න කටයුතු කරන්න. Do you want to proceed with the application? Yeah, okay, Karan Nona. It was my better. Srata and Pulva. It was a matter of me a polapata who in me tire yerim. Your details are verified. Please scroll down and continue filling the remaining of your application. Think it did a bit. It was number sapi data. Yan Nona. Edi. अपगे नम संपूर्ण नम मी युदन वश इन पशु स्त्री पुरुष भाव तोरागति अपगे विवाहक अविवाहक भाव नमट इद्रीन यदि युत आकार अभी तोरागति युत इन पशु अपगे नम
පාස්පෝට් එකේ තියෙන විදිහට ඒ කියන්නේ අපගේ පාස්පෝට් එකේ තියෙන විදිහට හරියටම යොදන්න අවශ්‍යයි. ඉන්පසු ඔබගෙන් අසනවා මේ සහතිකය මුද්‍රණය කිරීමට අවශ්‍ය වන්නේ පාස්පෝට් එකේ තියෙන නමින්ද එසේ නොමැතිනම් ජාතික හඳුනුම්පත් තියෙන නමින්ද කියලා. මේ අපිට අවශ්‍ය වන්නේ විදේශගත වීම සඳහා බැවින් අපි පාස්පෝට් යනුවෙන් තෝරලා ඒක ඉදිරියට යන්න ඕන. පාස්පෝට් එකේ issue date එක අහනවා. ඒ කියන්නේ නිකුත් කර දිනය අපි ඒක ලබා දිය යුතුයි. ඉන්පසු ඔබගේ ලිපිනය දැනට ඔබ පදිංචි ලිපිනය ලිපිනය නිවැරදි ආකාරයෙන් සටහන් කරගත යුතුයි. ඉන්පසු ඔබගේ රැකියාව ලිපිනය ලබා දුන් පසු ඔබට දිස්සනව ප්‍රසන්ට් ඇඩ්‍රස් ඕවර්සීස් කියලා අපිට යෙදීම දීමට අවශ්‍ය නැහැ. අපි අපේ රැකියාව තමයි ඊළඟට දෙන්න ඕන. රැකියාව දීලා ඉතින් අපගේ අපේ ඉල්ලලා තියෙන වීසා එක අපි සාමාන්‍යයෙන් අවශ්‍ය වීසා එක අපි එතනදී සටහන් කරගත යුතුයි. දැන් අපි පදිංචි ස්ථානය ඇති ලිපිනය ලබා දිය යුතුයි. ඉන්පසු ඔබ අයත් වන පොලිස් ස්ථානය ඊට පහලින් ලබා දිය යුතුයි. ඉන්පසුව ඔබ එම වසමේ පදිංචි කාලය සාමාන්‍ය ලබා දිය යුත්තේ ඔබ වසමේ පදිංචි වල තියෙන උපතේ 23 දවස් ඉඳන් නම් 23 උපන් දිනය යදුවා නම් හරි. ඒකලා කවද වෙනකන්ද දැන් මේ දක්වා අපි අනිවාර්යයෙන්ම සටහන දිය යුතුයි. අපි ලබා දෙන අන්තිම දිනේ අපි දාන්න ඕන. දාලා ඇඩ් කරන් පස්සේ අනිවාර්යයෙන්ම අපේ පදිංචි ලිපිනය සහ සියලු දේවල් වැටෙනවා. ඊළඟට අපේ මේ සහතිකය තැපැල් කළ යුතු අපගේ ඇඩ්‍රස් එක සටහන් කළ යුතුයි. එහිදී මුලින්ම ඇඩ්‍රස් ලයින් 1 යන කොටසේ ඔබගේ ලිපිනයේ අංකය යෙදිය යුතුයි. ඔබගේ නිවසට අංකයක් තියෙනවා නම් ඒ අංකෙ දෙන්න ඕන. ඊළඟට තමයි ඔබගේ පාර ලිපිනය. ඉන්පසු ඔබගේ නගරය. ඉන්පසු වල යෙදිය යුතුයි ඔබ අයත් දිස්ත්‍රික්කය කුමධ්‍යන වග. ඉන්පසු තැපැල් කේතය. ඔබට තැපැල් කේතය හොයාගන්න අමාරු නම් Google Chrome එකේම postal code කියලා ගැහුවාම ඔබ අයත් තැපැල් කේතය ඔයාලට දෙනවා. ඉන්පසු නැවතත් අපේ රට සටහන් කරගත යුතුයි. ඉතින් අපි අපේ රට සටහන් කරගත යුතුයි. මම මෙතන ශ්‍රී ලංකාව ලෙස තමයි සටහන් කරගත යුතු වන්නේ. ඊට පස්සේ ඔබගේ ජංගම දුරකථන අංකය සටහන් කරගත යුතුයි. නිවැරදිව ජංගම දුරකථන අංකය ලබා දුන් පසු ඔබගේ ඊමේල් ලිපිනය ලබා දිය යුතුයි. ඊමේල් ලිපිනය ලබා දුන් පසු නැවතත් ඔබ ලබා දුන් ජංගම දුරකථන අංකයම පහළ
මේ ආකාරයෙන් සටහන් කරගත යුතුයි. නැවතත් ඔබගේ ඊමේල් ලිපිනය සටහන් කළ යුතුයි. පසු ඔබගේ විවාහක නම් විවාහ විස්තර දාන්න ඕන. ඊළඟට වැදගත්ම දේ තමයි ඔබගේ සහතික පත්වල මුල් පිටපත්, ඒ කියන්නේ කිලෝබයිට් 250ක ප්‍රමාණයට තමයි සටහන් කරගත යුතු තිබෙන්නේ. ඒ ටික එය අපගේ ජංගම දුරකථනයේ හෝ ඔබගේ පරිගණකයේ යොදාගෙන ඒ සේව් කරලා තියාගන්න ඕනේ ඒ කිලෝබයිට් ප්‍රමාණයෙන්. ඉන්පසු මෙහි ඇති ආකාරයට එය සිලෙක්ට් කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි තෝරගන්න ඕනේ. ඊට පස්සේ මෙය නිල් පාට බටන් එකෙන් පෙන්වන ආකාරයට අප්ලෝඩ් කරගන්න ඕන. මෙය අපි අප්ලෝඩ් කරගත්තාන් පස්සේ, ඒ කියන්නේ මුලින්ම පාස්පෝර්ට් එකේ පුද්ගලයාගේ ෆොටෝ එක තියෙන පැත්ත තමයි මේ අප්ලෝඩ් කරන්න ඕන. ඊළඟට අපගේ රටවල් සඳහන් පිටුව, රටවල් සඳහන් පිටුවත් මේ ආකාරයටම තෝරලා අප්ලෝඩ් කරගත යුතුයි. අප්ලෝඩ් කරන සෑම සාර්ථක නම් ඉදිරියෙන් කොළපාට හරියක් වැටෙනවා. ඒ කොළපාට හරිය වැටෙනවා කියන්නේ අපේ සාර්ථකයි. ඊළඟට ජාතික හඳුනුම්පත්තන්, ජාතික හඳුනුම්පතේ මුල් පැත්ත, ඒ කියන්නේ ෆොටෝ එක දින පැත්ත අපි අප්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ ජාතික හඳුනුම්පතේ පිටුපස අප්ලෝඩ් කරගන්න ඕන. ඉන්පසුව ජාතික හැඳුනුම්පත නව අලුත් ජාතික හැඳුනුම්පතක් තියෙනවා නම් ඒකත් ඒ විදිහටම ඇතුල් කරගන්න ඕන. ඉදිරිපස සහ පිටුපස. ඉන්පසුව අපගේ උප්පැන්න සහතිකයේ ඉදිරිපස සහ පිටුපස මේ ආකාරයට අප්ලෝඩ් කරගත යුතුයි. ඊට පස්සේ පාස්පෝර්ට් එකත් වැදගත්ම දෙයක් තමයි තියෙන ඇෆිඩවිට් එක. ඒක තමයි පාස්පෝර්ට් එකේ තියෙන නමත් ඇඳුරුම්පතේ තියෙන නමත් දෙකම එකක් යනුවෙන් අපි සාවධාන විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ සටහනක් යොදාගෙන ඒ සහතිකය මෙයට අපි අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතුයි. ඉන්පසුව මෙහි දක්වා තියෙන ආකාරයට මෙහි කොන්දේසි වලට අපි එකඟ විය යුතුයි. එකඟ වෙලා මේ කොටුවක් තියෙන පොඩි ඒ කොටුව ටික් කරන්න ඕන. ටික් කළා තමයි අපි අපේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න ඕන. එහි වැරද්දක් තියෙනම් මෙන්න මේ වගේ පෙන්නනවා. මගේ පොඩි වැරද්දක් තිබුණා. දවසත් බලන්න එතනට ගිහිල්ලා අපි ඒ දේ හරියට කරන්න ඕන. ඇප්ලිකේෂන් එක එහිදී ආන ඇප්ලිකේෂන් එක සබ්මිට්, ඒ කියන්නේ ඔබට යවන්න අවශ්‍යද කියන එක අපි එහිදී ඕකේ කියලා දීලා අපි ඉදිරියට යනවා. එහිදී අපිට එනවා අපගේ ගෙවීම් පිළිබඳ කුවිතාංශය. එහි තියෙනවා දැන් අපේ ඇප්ලිකේෂන් එකට අදාළව රෙෆරන්ස් නම්බර් එක. අනිවාර්යෙන් මේ රෙෆරන්ස් නම්බර් එක අපි තියාගන්න ඕන. මොකද අපිට ඇප්ලිකේෂන් එක යම් කිසි හේකින් පරක්කු වෙනවා නම් අපිට සහතිකය ලැබීමට පරක්කු නම් අපිට නැවත සොයාගත යුතු වන්නේ මෙන්න මේ රෙෆරන්ස් නම්බර් එක හරහා තමයි. ඉතින් ඇප්ලිකේෂන් ෆී එක රුපියල් 4000ක් වෙනවා. ඉතින් අපි මේ ඒ දේවල් ටික අපි කන්ෆර්ම් කරගත යුතුයි. මේ ආකාරයෙන් මෙතන තිබෙනවා කන්ෆර්ම් කියලා බටන් එකක්. අපි ඒක ක්ලික් කළා. අපි ඒක කන්ෆර්ම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපේ මුදල් රෙගුලාසි ටික තියෙනවා. ඒකත් අපි I accept කියලා තියෙනවා. එතන
ටික්කයක ලබා දුන්නාන් පස්සේ අපගේ පේමන්ට් මෙතඩ් එක කියන්නේ ඉවීම් කරන ආකාරය අපි ලබා දිය යුතුයි. එනි වීසා මාස්ටර් කාඩ් කියන එක අපි ලබා දෙනවා අපිට. ඒක තමයි ලේසියම කරන්න පුළුවන් දේ. ඉන්පසු අපි මේ නිල් පාට කොටුවෙන් පෙන්වන ආකාරයට ප්‍රොසීඩ් කියලා, ඒ කියන්නේ අපේ සියලුම කටයුතු සාර්ථකව නිම කරන්න අවශ්‍ය දේවල් කරනවා. ඉන්පසුව අප ගෙවිය යුතු මුදල මෙහි දිස්වන. අවසන් වශයෙන් අපි ගෙවිය යුතු මුදල 4080ක් ලෙස, ඒ කියන්නේ අපගේ මුදල 4000ක්. ඊට පස්සේ එහි ගාස්තුවක් තියෙනවා 80ක. ඒ ගාස්තුවත් එක්ක pay now කියලා බටන් එක තියෙනවා. අපි ඒක ක්ලික් කරලා අපිට ඉදිරියට යන්න පුළුවන්. ඊපස්ව අපගේ කාඩ්පතේ අංකය, ඒ නිරවද්ද කර ගැනීම සම්බන්ධයෙන් තව පොඩි දෙයක් තියෙනවා. ඒක අමාරු දෙයක් නෙමෙයි. ඉතින් මේ දේවල් ලබා දුන්නා පස්සේ ඔබට සාර්ථක ලෙස මේ පොලිස වාර්තා ලබා ගැනීමේ කටයුත්ත අවසන් කරන්න පුළුවන්. ඉතින් රැඳි සිටාට බෙහෙවින් ස්තුතියි. ඔබට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ මට කමෙන්ට් කරලා ඒ ප්‍රශ්නෙට පිළිතුරු ලබා ගන්න පුළුවන්. මම අනිවාර්යෙන් ඔයගලට උදව් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. බොහොම ස්තුතියි.